ලෝකශූරතා ටෙස් තරගාවලී යටතේ හෙට දින ඇරඹෙන ශ්‍රී ලංකා නවසීලන්ත පළමු ටෙස් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඇරඹීමට නියමිතයි. ඉතින් හෙට දින ඇරඹෙන තරගය නොමිලේම නැරඹීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රේක්ෂකයින් හට ලබා දීමට තීරණය කිරීමත් සමග අති සුන්දර ගාලු වෙරළ තීරය හා ගාලු කොටු පවුරෙන් අලංකාර වූ ගාලු ක්‍රීඩාංගණයට විශාල ප්‍රේක්ෂක ජනතාවක් තරගෙන් නැරඹීමට පැමිණෙනු ඇති. නවසීලන්ත ශ්‍රී ලංකා ටෙස් වංශකතාවේ හෙට ඇරඹෙන තරගය 39 වන තරගයයි. මෙතෙක් දෙරට අතර පැවති ටෙස් තරග 18ක් නවසීලන්තයේ ජයග්‍රහණය කර ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළ තරග සංඛ්‍යාව තරග 9ක්. එසේම ජය පෙරදුමෙන් තොරව අවසන් වූ තරග සංඛ්‍යාව 11ක්. එසේම 2009 වර්ෂයේ අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තය හමුවේ ටෙස් ජයක් වාර්තා කර ඇති අතර වසර 15කට පසුව නවසීලන්තයට එරෙහිව ටෙස් තරග ජයක පහස විඳීමේ අරමුණින් හෙට දින ක්‍රීඩා කිරීමට නියමිත පළමු තරගය වෙනුවෙන් ක්‍රීඩා කරන අවසන් 11 දෙනා කවුරුන් වේද? ඔව්, ආරම්භක පිතිකරුවන් දෙපළ ලෙස පැතුම් නිස්සංක සමග ඖෂධ ප්‍රනාන්දුවෙක් වීම මෙම තරගයේදී සිදුවේවි. මොකද පසුගිය එංගලන්ත සංචාරයේ ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කළ දිමුත් කරුණාරත්න දිගින් දිගටම අසාර්ථක වීම ඖෂධ කණ්ඩායමට එක් කර ගැනීමට හේතු වූ නිසා වේ. වන්ඩවුන් කුසල් මෙන්ඩිස් ක්‍රීඩා කිරීමට වඩාත් හොඳ සාධකයක් වනු ඇත. කමිදු මෙන්ඩිස් අංක 3 ස්ථානයේ ක්‍රීඩා කරන බවට තොරතුරු පැතිර ගියත් අංක 3 ස්ථානයේ වඩාත් හොඳින් ක්‍රීඩා කළ හැකි හොඳම පිතිකරුවන්නේ කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිවුස්, දිනේෂ් චන්දිමාල් ඉන් අනතුරුව එක් වෙන අතර ධනංජයද සිල්වා, කමිදු මෙන්ඩිස් හා මිලන් රත්නායක පිතිකරන පෙළ ගැස්ම එලෙස ශක්තිමත් කිරීමට නියමිතයි. වේගමන්දු බලෑනිය ලහිරු කුමාර හා සිත ප්‍රනාන්දු සවිමත් කරනු ඇති. ගාල්ල ක්‍රීඩාංගණය වඩාත් හුරු පුරුදු ප්‍රභාත් ජයසූරිය අවසන් ක්‍රීඩකයා ලෙස කණ්ඩායම සමග එක්වීමට නියමිතයි. ඉතින් හෙට ක්‍රීඩා කිරීමට වඩාත් සුදුසු කණ්ඩායම මෙය විය හැකිද? ඔබ සිතන විදියට තවත් වෙනස්කම් සිදු කළ යුතුද? එක්කරන්න ඔයාලගේ අදහසත්. දිනෙන් දින අලුත් වන ක්‍රිකට් පිටියේ නවතම තොරතුරු සඳහා චමි බ්ලොග් YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.